ගුඩ් මෝනිං යාළුවනේ, අපි ඔන්න අද රිවර්ස්ටන් පැත්තට යන්න යන්නේ. අද ඉන්නවා සහනයියයි ඩොක්ටර් කසුණු ඉන්නවා. අපි තුන් දෙනා දැන් අද මේ බලන් හිටන් ඉන්නේ. දැන් මේ හරි ඕටම් ලීෆ් කියන නිම්ෆල්ඩේ ෆැමිලිගේ සමනල ඉඳීද කියලා බලන්න තමයි යන්නේ. ඊට පස්සේ රිවර්ස්ටන් හරිය බලලා ඊට පස්සේ පල් හැට යද්දි පිටවල පත්තන තෙල්ගමුවේ ඒ හරිය ඊට පස්සේ එතනින් තව පොඩ්ඩක් ඉලුක්කුමර පල්ලෙගම ඒ හරිය ඒ හරි බලලා එන්න තමයි මේ හිතාගෙන ආවේ. ඉතින් බලමු අද දවසේ අපිට දකින්න පුළුවන් වෙන්න සමනල්ලු කවුද කියන එක. දැන් අහස ගත්තොත් මේ වගේ තාම මේ 7යි හින්දා මේ තාම ඉරිලි වැටිගෙන ඉන්නේ. තව ටික වෙලාවක් ඇද්දි මේ හරියට ඉරිලි වැටෙයි. හොඳින් අහන් හිටියොත් කුරුළු විශේෂ ගොඩකගේ සද්දේ උගලන්ටත් අහන්න ලැබේ. රිවස්ටන් ගේට් එක ගාව ඉන්නේ. දැන් මේ ඩොක්ටර්ත් ෆොටෝ ගන්න මේ ඔරේ සොරි මේ කොමන් සොරි වයිට් බෑන්ඩඩ් අවුල් කියන කෙස්ප්‍රීඩේ ෆැමිලියගේ. ඒ වගේම දැන් මේ මෙතන තව අවුල් කින් හිටිය අපේ අපිට ෆොටෝස් ගහ ගන්න හම්බුනේ. සතා බීම මඩ උරන්න මොන තැනක් හොහොය දිගටම ගියා. මේ රිවස්ටන් මෙතන ගේට් එක ගාවම හිටියේ. ඊළඟට තව ට්‍රී බ්‍රවුන්ස් හිටියා. ටැමිල් ට්‍රී බ්‍රවුන් පිරිමි සමනලෙක් දැක්කා. සිලෝනෙස් සොරි සිලෝනෙස් මේ රෙයායිස් ්‍රයයිස් සමනල දකින්න හම්මුණා. ශ්‍රයයිස්ගේ පොටෝස් නම් ගත්තා. ඊළඟට නැරෝ බෑන්ඩ් බ්ලූ බොටල් සමනල්ලුත් මෙතන දකිින්ද ලැබුණා. ආයේ ක්ලබ් බීච් සමනලයකුත් දකින්න ලැබුණා. ඔයිටික තමයි දැන් මේ වෙද්දි මේ වෙද්දි වෙලාව උදේ 8යි. 8 වෙද්දි පොඩි දැනන් අර පොඩ්ඩක් වලාකුලක් ඇවිල්ලා ඉර නැතුව ගිය. හැබැයි දැන් මේ වෙද්දි මේ මෙතනට මීට කලින් හොඳට ඉරෙලිය වැටුණා. එහින්ද සමනල්ලු ටක් ගාලා බිමට එන්න පටන් ගත්තා. ඒගොල්ලෝ මඩ උරලා බොන්න. ඉතින් ඔය ටික තමයි දැන් මේ විදිහ අපි දැක්කේ. අපි අවුල්කින් දැකපු එක අපිට සතුටු ෆොටෝස් ගන්න ලැබුණ නැතුනත් සතා හරිම ලස්සන හින්දා බලමු අවුල්කින් තව ඉඳීද කියලා. මේ ඉන්නේ වයිට් බෑන්ඩඩ් ඩවුල් සමනලේ. ඒ වගේම මෙතන තව සිලෝනෙස් තමයි මේ ඉන්නේ. ඔය කට්ටිය තමයි මෙතනදී අපිට ෆොටෝස් ගන්න ලැබුණේ. සෝරි රෙයිස් රෙයිස් මේ ඉන්නේ මෙතනදී අපිට දකින්න ලැබුණු වයිට් බෑන්ඩඩ් අවුල් කියන හෙස්පිරිඩේ ෆැමිලි එකට අයිති වෙන සමනලයා. මේ සමනලු කීප දෙනෙම මේ පාරේ මඩ උරලා බොනවා දකින්න ලැබුණා. මේ ඉන්නේ ලංකාවට ආවෙනික රෙයායිස් කියන හෙස්පිරිඩේ ෆැමිලි එකට අයිති වෙන සමනලයා. මේ සමනලු මුදු මට්ටමේ ඉඳලා මීටර් 1200ට වඩා උසින් පීටි කඳු ආශ්‍රිත ප්‍රදේශවල තමයි දකින්න ලැබෙන්නේ. මේ ඉන්නේ නිම්ෆල්ඩේ ෆැමිලි එකට අයිති වෙන ටැමිල් ට්‍රී බ්‍රවුන් කියන සමනලයා. මේ සමනලයා බොහොම සුලභව රිවර්ස්ටන් ආශ්‍රිතව දකින්න පුළුවන්. මේ සමනලයාගේ ධාරක ශාක විශේෂ වන්නේ උණ බට විශේෂ. ගුරු අද්මිරාල් සමනලෙක් වහලා ඉන්නවා. ඔන්න පියාඹල ගියා. හරිම ලස්සන එක්කිනේ. ගහ උඩ වහලා හිටපු බ්ලූ ඇඩ්මිරල් සමනලයා මෙන්න මේ විදිහට පල්ලෙහැට ඇවිල්ලා මඩ උරලා බොන්න පටන් ගත්තා. මෙතන මේ දැන් ඕටම් ලීෆ් සමනලේ කොළයක් යට ඉන්නවා. මේ ෆොටෝස් නම් කීපයක් ගහගත්තා. සමනලයා මේ මෙතන පල්ලෙම ඉන්නේ එකයි වැඩේ. මේ ඕටම් ලීෆ් කියන නිෆල්ඩේ ෆැමිලි එකේ සමනලයා දුර්ලභ සමනලෙක්. ඉතින් මේ ඕගොල්ලෝ දැන් දකින්නේ මේ ගැහණු සමනලෙක් බිත්තර දාන විදිය. මේ මෙතන ධාරක ශාකයේ දිවිට මේ දකින්නේ ඔයගොල්ලෝ ඇසිස්ටාසියා චෙලනොයිඩ්ස් කියන ශාකයේ තමයි මේ දකින්නේ. මේ ඉන්නේ මේ ඕටම් ලීෆ් සමනලෙක්. මේ අදුර්ලභ සමනලෙක්. ඉතින් මේ ළඟටම බලා ගන්න ලැබුණා. මේ නොමෙතන ඔව් මේ අපි දැන් උදේම වලට කිව්වේ මේ සමනලයා බලන්න තමයි එනවා කියලා. මේ අපිට රිවස්ටන් ගේට් එක හරියදීම මේ සමනලෙක් දකින්න හම්බුණා. මෙයා මෙතන අවුවත අපිනවා. අපිට ඕටම් ලීෆ් සමනලෙක් ෆොටෝස් ගන්න ලැබුණ ළඟට අපි වල කලින් පෙන්වුවා. ඈත වහලා ඉන්නවා. එයා මේ උඩටම ඇවිල්ලා මෙන්න මේ හරියේ මේ උඩටම ඇවිල්ලා
පොඩ්ඩක් වෙලා අව තපිනවා අපිට දක බලාගන්න ලැබුණ ඉතින් අපිට ඒ අවස්ථාව ෆොටෝස් කීපයක් ගන්න ලැබුණා අපි දැන් මේ තාම මේ හරි හොයනවා ඒ සතා ඉන්නවද කියලා මොකද මෙයා ටිකක් අර ගිහිල්ලා කඳුරු මෙතන කොලාස්සේ හැංගුණා පවම හොයන්න අමාරුයි සතා නිකන් වහපුවම කොලයක් වගේ අපිට පැත්තෙන් ඡායරූප ලබා ගන්න හම්බුනේ නැහැ ළඟට ටිකක් ඈතර වගේ තමයි දැක්ක ඉතින් මේ රිවර්ස්ටන් ගේට් එක ආසන්නෙම තමයි මේ සතා අපිට දකින්න හම්බුනේ තටු විවෘත කරන් මේ විදිහට අවුතබිද්දි තැඹිලි පාටට පෙන්වට මේ සමනලයා තටු හකුලන් ඉන්න වෙලාවට දකින්න පුළුවන් වෙන්නේ වියලි කොලයක් වගේ. ඉතින් ඒක එයාට හොඳ අනුවර්තනයක් එයාගේ සතුරන්ගින් නැත්නම් විලෝපිකයන්ගින් එයාගේ ජීවිතය ආරක්ෂා කරගන්නට. දැන් වෙලාව දවල් 11යි. ඉතින් කඳුකර වනාන්තරවල ලක්ෂණ සහිත මේ රිවර්ස්ටන් ප්‍රදේශයේ පහු කරගෙන අපි දැන් ආපහු පල්ලමට යන්න හදන්නේ මේ පිටවල පතන පැත්තට. ඉතින් මේ පිටවල පතන ගත්තොත් මේක වියලි පතන ස්වභාවයක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි පිටවල පතන පහු කරගෙන තෙල්ගමුවේ හරහා ඉලුක්කුඹුර ඊට පස්සේ හෙට්ටිපොල පල්ලෙගම ප්‍රදේශයට තමයි දැන් මේ යන්න පිටත් වෙන්නේ. දැන් හෙට්ටිපොල පල්ලෙගම ප්‍රදේශය ගත්තොත් මීට සම්පූර්ණ වෙනස් ප්‍රදේශයක්. මොකද වියලි කලාපික ලක්ෂණ තමයි මේ හෙට්ටිපොල පල්ලෙගම පාරේ දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් සමනල්ලුත් අපිට ඒ ප්‍රදේශයේ දකින්න පුළුවන් වෙන්නේ මේ රිවර්ස්ටන් පැත්තට වඩා වෙනස් සමනල් විශේෂ තමයි දකින්න පුළුවන් වෙන්නේ. දැන් වෙලා හරියට 12යි. අපි දැන් මේ හෙට්ටිපොල පල්ලෙගම පාරේ ආවා. අපිට පේන ඇති මෙතන මොනතරම් සමනල්ලු ගොඩක් ඉන්නවද කියලා. මේ ලයිසනඩේ ෆැමිලියගේ සමනල්ලු, ඉම්පාල්ඩේ ෆැමිලියගේ ඔය බීක්, මේ ක්ලබ් බීක්, ඊට පස්සේ අපේන් ඉන්න ඉන්දියන් සල්බීම් ලයිසනඩේ ෆැමිලියගේ ආයේ ටැමිල් යොමාන් අතර හොඳටම අවුයි. හරිම වාරි ආයේ කොමන්ජේ, ලෙස ඇල්බර්ටෝස්, ඇංගල් පියෝරේ වගේ අයි ග්‍රෑම් බ්ලූ වගේ සමනලු ගොඩක් ඉන්නවා. මේ ඔගොලු දකින්නේ ලයිසනඩේ ෆැමිලියකට අයිති වන ඉන්දියන් සන්බීම් පිරිමි සමනලේ. ඒ වගේම මේ රංචුව අතරේ මේ කහ කළු පහයට දකින්නේ කොමන් ගල් කියන සමනලය. මේ තැඹිලි කෙලවරක් සහිත පියාපත් තින්නේ ග්‍රේට් ඔරෙන්ටි කියන සමනලයට. කහසුදු පැහැටවරු පීරිඩී ෆැමිලිගේ සමනල්ලු විශාල වශයෙන් රංචු විදිහට මේ විදිහට මඩවුරු ලැබුණා දකින්න ලැබුණා මේ ප්‍රදේශයේදී. මේ දකින්නේ දුර්ලභ ලොබ් බී කියන නිම්ෆාල්ඩී ෆැමිලිගේ සමනලය. ඒ වගේම මේ දකින්නේ නිම්ෆාල්ඩී ෆැමිලිගේ කොමන් ලැස්කා කියන සමනලය. මේ නිම්ෆාල්ඩී ෆැමිලිගේම තරම දුර්ලභව හමුවන බ්ලැක් රාජා කියන සමනලය තමයි මේ දැන් දකින්නේ. මේ ඕගොල්ලෝ දකින්නේ කහ සුදු පැහැයට හුරු පීරිඩේ ෆැමිලිගේ ලෙස ඇල්බට්‍රෝස්, කොමන් ගල්, ට්‍රී ස්පෝට් ග්‍රාසිලෝ වගේ සමනල්ලු. ඒ වගේම ලෙමන් ඉමිග්‍රන්ට් වගේ පීරිඩේ ෆැමිලිගේ සමනල්ලු එක තැනකට එකතු වෙලත්, ඒ වගේම මේ නිල් පැහැයට හුරු පියාපත් සහිත කොමන් ජේ කියන පැපිලියෝ නිඩේ ෆැමිලිගේ සමනල්ලු තවත් තැනකටත් එකතු වෙලා මඩවුරල බොන විදිය තමයි දැන් මේ ඕගොල්ලෝ දකින්නේ. ඒ වගේම ටෝනි රාජා කියන නිම්ෆාල්ඩී ෆැමිලිගේ සමනලයත්, චොක්ලට් පැන්සි කියන නිම්ෆාල්ඩී ෆැමිලියකට අයිති සමනලයත් මෙතනදී අපිට දකින්න ලැබුණා. ඒ වගේම ලයිසනඩේ ෆැමිලියකට අයිති වන ඩිංගි ලයින් බ්ලූ කියන දුර්ලභ සමනලයත් මෙතන නිරීක්ෂණය කරන්න ලැබුණා. හෙස්පිරිඩේ ෆැමිලිගේ මේ දැන් දකින්නේ ගෝල්ඩන් ඇංගල් කියන සමනලය. හෙට්ටිපොල පල්ලිගම් පාරේ හවස 3 විතර වෙනකල් සමනලු බලලා අපි ආපහු තෙල්ගමුවේ පැත්තට එන්න පටන් ගත්තා. ඉතින් අද දවසේ රිවර්ස්ටන් ඉඳලා මේ පල්ලිගම හෙට්ටිපොල පාරේ වෙනකල් අපිට සමනල් විශේෂ 42ක් නිරීක්ෂණය කරන්න ලැබුණා. ඒකට ඉතන තමයි අපි ගියේ නැවතිලා හිටියේ. දැන් දෙම්ම අපි යන්න යන්නේ තෙල්ගමුවේ ගාවට. ගිහිල්ලා බලමු හොඳට ඉරේලිය වටන දවසක් අද. ඉතින් මේ නවාතැන් පොල ගැන කතා කළොත් මේක හදලා තියෙන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන. ඉතින් මේ නවාතැන් පොලේ අයිතිකරු චන්දික විජේරත්න අයියා. ඉතින් අයියා අපිට හරිම සුහදශීලීව මේ ස්ථානයේ නවාතැන් පහසුකම් ලබා දුන්නා.
සුබදහමට ආදරය කරන පරිසරය විඳින්න කැමති අයට නවතින්න තියෙන හොඳම තැනක් තමයි මේ ඔගොලු දැන් දැක්කේ. ඉතින් මේ චන්දිකයි චන්දිකයි වාට ගොඩක් ස්තුතියි. දැන් වෙලාව උදේ 7:30. ඉතින් අපි හිමින් හිමින් ඉර එළිය වැටිගෙන එන මේ වෙලාවේ තෙල්ගමුවේ පාලම පැත්තට තමා දැන් මේ පයින් යන්න පටන් ගත්තේ. අපි දැන් මේ ඉන්නේ තෙල්ගමුවේ පාලම උඩ. දැන් වෙලා උදේ 8:00. ඉතින් පාලම උඩ ඉඳ බලද්දි පල්ලෙහා ඉවුරුවල සමනල්ලු එකතු වෙලා ඉන්න විදිය අපිට දකින්න ලැබුණා. නිදහසේ වනසතුන් බලන්න නම් හොඳම සතියේ දවස්වල. මොකද මේ හරියේ සතියන්තේ ගොඩක් සෙනඟ බහුලව ගැවසෙන තැනක්. දැන් මේ අපි ඉන්නේ තෙල්ගමුවේ පාලම යට තියෙන ඉවුරුවල. ඉතින් ඕගොල්ලොන්ට පේනවා ඇති මේ ඉවුරු වැලි ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් මේ තෙත වැලි වලට සමනල්ලු ඇදිලා එනවා කනිජ ලවණ උරලා බොන්න. දැනටමත් බ්ලූ මොමන්, කොමන් රෝස් වගේ සමනල්ලු මෙතනට ඇවිල්ලා ඉන්න විදිහ තමයි දැන් මේ ඕගොල්ලෝ දකින්නේ. ඉතින් ටිකක් දවල් වෙද්දී මේ ඉවුරේ මේ ඔයගොල්ලෝ දැන් දකින විදිහට පීරිඩිය ෆැමිලිය එකේ ග්‍රේට් ඔරේන් ටිප් සහ ලෙස්සේ ඇල්බර්ට් රෝස් කියන සමනල්ලු මේ විදිහට රංචු විදිහට එකතු වෙන්න පටන් ගත්තා. ඉතින් ග්‍රේට් ඔරේන් ටිප් සමනලේ තටු හකුලන් ඉන්නකොට ඇත්තටම හරිම මේ පරිසරයේ පාටටම තමයි තියෙන්නේ. කියන්නේ මේ වැලිවල පාටම තමයි දකින්න පුළුවන් වෙන්නේ. හැබැයි එයාගේ තටු විවෘත කරපුවාම හරිම ලස්සන තැඹිලි පැහැටි සහ සුදු පැහැයක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ ස්ලෝ මෝෂන් වීඩියෝ එකේ දකින්න පුළුවන් ඒ ග්‍රේට් ඔරේන් ටිප් සමනල ගේ තටුවල ඇතුල් පැත්ත ඒගොල්ලෝ මේ විදිහට රංචු විදිහට මේ එකතු වෙලා කරන්නේ. මේ හරියේ මේ පසේ දීවිලා තියෙන කනිජ ලවණ සහිත වතුර උරලා ගන්න එක තමයි දැන් මේගොල්ලෝ කරමින් ඉන්නේ. ඉතින් මේ සමනල් රංචුව එක පාටි ගිරලා යනකොට ඔයාලට දකින්න ලැබෙයි මේ ග්‍රේට් ඔරෙන්ජ් ටිප් සමනලයාගේ ඇතුල් පැත්ත. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ ග්‍රේට් ඔරෙන්ජ් ටිප් සමනල්ලු කිහිප දෙනෙක්ම එකට මඩ උරලා බොන විදිහ. ඉතින් මම ඔයාලට කලිනුත් කිව්වා මේ සමනලයා බිම වහපුවාම තටු අකුලපුවාම මේ වැලිවල පැහැයක්ම තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් එයා හොයාගන්නත් අමාරුයි. ඇත්තටම එයා මෙහෙම තටු අකුලගෙන වහලා ඉද්දි මේ ඉන්නේ තෙල්ගමුවේ ඉවුරුවල දකින්න පුළුවන් තවත් පීරිඩියේ ෆැමිලියකට අයිති වෙන සමනලෙක්. මෙයාගේ නම පේන්ටඩ් සෝටූත්. මේ ඉන්නේ පීරිඩියේ ෆැමිලියකට අයත් වෙන කොමන් ගල් සමනලයා. මෙතනදී අපිට පැපිලියෝනිඩේ ෆැමිලියකට අයිති වෙන කොමන් රෝස් සමනලු කීප දෙනෙක්ම මඩ උරලා බොනවා දකින්න ලැබුණා. මේ ඉන්නේ නිම්ෆාල්ඩේ ෆැමිලියකට අයත් වෙන ක්ලබ් බීච් සමනලේ. තෙල්ගමුවේ පාලම් ගාව උදේ 10:00 වෙනකල් සමනල්ලු බලලා ඊට පස්සේ ඉලුකුඹුර පැත්තට අපි පයින් හිමින් හිමින් යන්න පටන් ගත්තා. හොඳින් ඉරේලිය වැටලා තියෙන දවසක් නිසා සමනල්ලු ගොඩක් එහෙට මෙහෙට යනවා දකින්න පුළුවන් වුණා. මේ ඉන්නේ නිම්ෆාලිඩේ ෆැමිලි එකට අයිති වෙන බ්ලැක් ප්‍රින්ස් පිරිමි සමනලෙක්. ඉතින් මේ ඡායාරූපවල පේන විදිහට මේ සමනලයා ගොඩක් කළු පැහැයට හුරුයි. ඒ වගේ මේ සමනලයා හරිම සංවේදී සමනලෙක් ඉද්දා ළඟට යන්න ටික ගොඩක් අපහසු වුණා. ඉතින් ඡායාරූප ලබා ගත්තේ ගොඩක් අසීරුවෙන් තමයි. මේ ඉන්නේ ටැමිලියෝමාන් කියන නිම්ෆාලිඩේ ෆැමිලි එකට අයිති වෙන සමනලයා. ඒ වගේ මේගොල්ල දකින්නෙත් නිම්ෆාලිඩේ ෆැමිලි එකට අයිති වෙන රස්ටික් කියන සමනලයා. දැන් මේ දකින්නෙත් රස්ටික් සමනලයා තටු අකුලන් ඉන්න විදිහ. ඒ වගේම මේ ඔයගොල්ලෝ දකින්නේ නිම්ෆාලිඩේ ෆැමිලි එකට අයිති වෙන ටැමිල් ලේස්වින් කියන ලස්සන සමනලයා. රිවස්ටන් පිටවල පතන ඊළඟට තෙල්ගමුවය ඊපස්සේ ඉලුක්කුඹුර හෙට්ටිපොල පල්ලිගම පාර මේ පැතිවල අපි දවස් දෙකක් සමනල්ලු බැලුවා. දැන් මේ දෙවෙනි දවසේ අද දැන් වෙලාව 12:00. දැන් ඒ වෙද්දි මෙතන මේ ඌරේ ගොඩක් සමනල්ලු වඩ උර ලැබනවා දකින්න පුළුවන්. ඔය කොමන් ගල්, ශ්‍රී ලංකා ලෙස ඇල්බර්ට් රෝස්, කොමන් ලෙපර්ඩ්, නැරෝ බෑන්ඩඩ් බ්ලූ බොටල්, කොමන් ජේ, ග්‍රේට් ඔරෙන්ජ් ටිප් වගේ සමනල්ලු, බ්ලූ මොමන් වගේ සමනල්ලු ගොඩක් මේ සමූහ විදියට මේ මඩ උර ලැබනවා දකින්න ලැබුණා. ඉතින් අද දැන් අපි මේ සමනල්ලු ඇත්තටම ඊයේ හොයාගෙන ආවේ ඕටම් ලීෆ් සමනලයා තමයි ෆොටෝස් ගන්න.
බලන්න පුළුවන් වේවිද කියලා හිතාගෙන ආවේ ඕටම් ලීෆ්. ඊ ඕටම් ලීෆ් මේ රිවර්ස්ටන් ගේට් එක හරියේ ආසන්නයේ තැනක දකින්න ලැබුණා, ෆොටෝස් ගන්න ලැබුණා. ඊට පස්සේ අද අපි තෙලිගමුවේ හරියේ හිටියේ. දැන් මේ හරි සමනල විශේෂ ගොඩක් දකින්න ලැබුණා. එතකොට සාමාන්‍ය සමනල විශේෂ 30-40 අතර සංඛ්‍යාවක් මේ දවස් දෙකේ දකින්න ඇති. ඒ ලිස්ට් එක දාන්න දවස් දෙකක් සමනලු බැලුවා. දැන් අද අපි දැන් දෙවෙනි දවසේ ඉවර වෙන්න යන්නේ, දැන් දවල් 12යි. ඉතින් අපි ආයෙත් මේ වගේ සමනල්ලු හොයාගෙන යන චාරිකාවෙන් පිටු වෙනකන් ඔයගොල්ලන්ට සුබ දවසක්.